වගේ මොකද්ද මේ තොරතුරු දැනගීමේ මේ පනතකින් අපි බලාපොරොත්තු වෙන්නේ? අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ මහජන සුභසිද්ධිය. ඒ මහජන සුභසිද්ධිය බලාපොරොත්තු වෙන්නේ මහජනයාට අයිති මුදල්, මහජනයාට අයිති සම්පත් යම් කිසි විදියක නාස්ති කරනවා නම්, දූෂණයට භාජනය වෙනවා නම්, විනාශ කරනවා නම්, පිල්ලි ගහනවා නම්, ඒ ජනතාවට ලැබිය යුතු මුදල් ආරක්ෂා කර ගැනීම තමයි මේ තොරතුරු දැනීමේ පරතකින් වැඩිම කෙරෙන්නේ. ඒ ලෝකේ බොහෝ දෙනෙක්ම ඒක සිද්ධ වෙනවා. ඒ වගේම මම තවත් සන්තෝෂ වෙන දෙයක් අපි හිතුවට වඩා ගම්වල පව මේ ගැන ලොකු උනන්දුවක් තිබුණා. දැන් ඉන්දියාවේ මේ පනත ඉස්සෙල්ලා මිල්ලේ ඒක ආවේ බිම් මට්ටමින්. නමුත් ලංකාවේ මූලදි මේකට දේශපාලන නායකත්වයක් අවශ්‍ය වුණත් අවසානයේදී අවසාන ප්‍රතිඵල වෙච්ච අපි දකිනවා ඈත ගම්වල පව මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රයෝජනවත් පාවිච්චි කරලා මහජන සුභසිද්ධිය සඳහා එය පාවිච්චි කරලා තියෙනවා. එනිසා අපිට මේ ගැන කතා කරනකොට සෑම රජයකම යුතුකමක් තියෙනවා මේ සඳහා ධෛර්යය ලබා දීම. ඉතින් මම මේ අවස්ථාව කරගන්නවා රජයටත් ඒ වගේ විශේෂයෙන්ම ගරු මාධ්‍ය ඇමතිතුමාටත්, රජයක් වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. නමුත් මෙවැනි දේවල් කිසිම විදියකින් වෙනස් නොවී ඒ මහජනතාවට තියෙන අයිතිය ලබා දීමට කටයුතු කරන්න කියලා. ඉතින් මෙහිදී ඒ කටයුතු කිරීමේදී ඒ තොරතුරු මහජනතාවට ගෙන යෑම, සත්‍ය තොරතුරු මහජනතාවට ගෙන යෑම ජනමාධ්‍යයේ විශාල යුතුකමක් තියෙනවා. මම දන්නවා අපි ජනමාධ්‍ය ස්වාධීන මේ කටයුතු කළා. ස්වාධීන මාධ්‍යයක් තුළින් මේ සාර්ථක කරන්න පියවර ගන්න පුළුවන්. ඒ වගේම ඒ තොරතුරු, සැබෑ තොරතුරු යට ගහන්න පුළුවන්, හංගන්න පුළුවන්, ඉදිරිපත් නොකරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතෙන්දි තමයි මේ මාධ්‍යයේ විශාල වාකීමක් වෙන්නේ. ඒ මහජන මතය ඇති කිරීමට නියම තුළු